CCTV කැමරා සඳහා දිවයිනේ ප්‍රමුඛතම නාමය සරසි CCTV අම්බලංගුඩ මහනුවර මීගමුව බීම් හෙලෝ සුවිතින් ඖෂධීය තේ වර්ග රස මේල් එකට අනුව CID එකෙන් සයිබර් ක්‍රයිම් එකෙන් අපි සිදු කරපු ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිරස නාලිකාවේ මාධ්‍ය සාකච්ඡාවක් සම්බන්ධයෙන් ඉතින් අපි ගිහලා අපේ ස්ටේට්මන්ට් එක දීලා ආවා. දැන් මේ වෙලා තියෙන්නේ ලංකාවේ පාරම්පරික දේශපාලනය, සාම්ප්‍රදායික දේශපාලනය, වහල් දේශපාලනයට විරුද්ධව අපි කරන මේ සමාජ දේශපාලනයට හැමෝම බය වෙලා තියෙන්නේ. අපි සමාජය නියෝජනය කරමින් එන්නේ. මේ වෙලාවේ සැදී පැදී ඉන්නවා ගොඩක් දෙනෙක් අපිත් එක්ක එකතු වෙලා අපිට ඡන්ද දෙන්න, අපිට කතරේ ගහන්න. ප්‍රශ්න කළේ නැහැ, ස්ටේට්මන්ට් එකක් ගත්තේ. ප්‍රශ්න කරන්න අපි වැරද්දක් කරලා නැහැ කියලා අපි හිතනවා. යම්කිසි පැමිණිල්ලක් ඇවිල්ලා තියෙනවා ඇති, යම්කිසි කණ්ඩායමකින් හරි නැත්නම් පාරම්පරික දේශපාලුවන්ගෙන් හරි මැතිවරණ කොමිසමට මට විරුද්ධව සමහරකට යම්කිසි එක පුද්ගලයෙක්ගේ පුෂ් කිරීමකට, එහෙම නැත්නම් බල කිරීමකට, සාක්ෂි නැති පැමිණිල්ලකට, හරි හමන් සාක්ෂි නැති පැමිණිල්ලකට අපි ස්ටේට්මන්ට් එක ගන්න අපි ගැඳවල තිබ්බ ඉතින් අපි ගියා. අපි hina වෙලා ගියේ වැරදි කරලා නැති හින්දා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලියුමක් කියවලා තිබ්බා මැතිවරණ කොමිසම. ඉතින් මං කියන්නේ මැතිවරණ කොමිසම වැරදි නෑ. මැතිවරණ කොමිසම ඉන්නේ ලංකාවේ සාධාරණ ඡන්දය පවත්වන්න. අපි මැතිවරණ කොමිසම ගන්න හැම පියවරකටම අපි ඒගොල්ලන්ට සහයෝගය ලබා දෙන්න සූදානම්. ස්වාධීන කණ්ඩායම වැතුරු කැරැල්ල. ඉතින් මම පැයක් එකමාරක් විතර මම හිටියේ. ඉතින් ඒගොල්ලන්ට සහයෝගය දුන්නා. අඩුමතරම මේ පරිගණකයක්වත් හරියම පරිගණකයක්වත් නැහැ. හරියම ජංගම දුරකථනයක්වත් නැහැ. ඒ නිලධාරීන් වැඩ කරන්නේ එයාලගේ එයාලගේම ලැප්ටොප් වලින්, එයාලගේම සමහරක් කට්ටිය වැඩ කරන්නේ එයාලගේම මොබයිල් ෆෝන්ස් වලින් රට වෙනුවෙන්. ඉතින් මම ජනාධිපති වුණොත් ලංකාවේ දවසක මම මුලින්ම හදන්නේ මේ සයිබර් ක්‍රයිම්ස් හදන්න. එහෙම නැත්නම් CID එක මේ CID එකෙන් තමයි ලංකාවේ වැඩිපුරම මේ ඉදිරියට එන්න තියෙන ප්‍රශ්න වලට මුහුණ දෙන මිනිස්සුන්ට උදව් කරන්න ඉන්නේ CID එක. ඉතින් CID එක හරියට හැදෙන්න ඕන. CID එක ඈතුලට ගියා මම. ඉතින් ඒ කම්පියුටර්ස් ටික අපේ ඉස්කෝලේක පරිගණක කාමරයක තිබ්බ කම්පියුටර්ස් ටිකක් තිබ්බේ. ඉතින් ඒක අපි දන්නවා. ඒකට යන කට්ටිය දන්නවා. අඩුතර මේ ඒ පහසුකම් ටික හරියට හැදුවනම් ඒ වැඩ කරන නිලධාරීන්ට පහසු වෙන්නම පහසු වැඩක් කරගන්න පුළුවන් වෙනවා. මොකද පහසුවෙන් කාර්යක්ෂමව වැඩ කරනවා කියන්නේ රට ගොඩ යනවා, රට ඉහළට යනවා. ඒ වෙනුවෙන් අපි දේශපාලනේ රට කාර්යක්ෂම කරන්න නව තාක්ෂණය පාවිච්චි කරලා. ඉතින් මම පාර්ලිමේන්තුවට ගියොත් නිසක වශයෙන්ම CID එකේ සයිබර් ක්‍රයිම් ඩිවිෂන් එකට හොඳ කම්පියුටර් සෙට් එකක් දාලා ඒගොල්ලන්ව සයි බල ගන්නවා මාසයක් ඇතුළත. මට ඒකට යන්නේ මාසයයි. ඊට පස්සේ ලංකාවේ ඒක මගේ මට ඒක කරන්න යන්නේ පුංචි කෝල්ස් දෙක තුනක් ගන්න දෙන්නේ. ඉතින් ලැබුණ ස්ටේට්මන්ට් එකක් ගත්තා. මොකද ඒගොල්ලෝ මට කිව්වා සදාන් කරා ඉක්මනට ස්ටේට්මන්ට් එක ගන්න ඕනේ. මොකද මැතිවරණ නැති නේද. ඉතින් මම ස්ටේට්මන්ට් එක දුන්නා. අපි වැරදි නම් අපි hina වෙලා යන්නේ. අපි hina වෙලා හොඳට සරල සාමාන්‍ය විදිහට සාමාන්‍ය දවසක් ගත කරන විදිහට ඒ සරල මිනිස්සු ටිකක් ඉන්නේ ඒක ඇතුලේ. සාමාන්‍ය කොල්ල කෙල්ල ටිකක් ඉන්නේ. නිලධාරින් මේ නිල ඇඳුමත් එක්ක. හැබැයි ඒගොල්ලොන්ගේ හදවතෙත් ඉන්නේ අපි ඒ අයව දිනවත් බය වෙන්න අපි වැරදි කරලා නැහැ. මේ ඇස් දෙකේ ගෑවිලාවක් තියෙනවද බයක්? කවදාවත් බය කියන එක අරන් ආපු මිනිස්සු නෙමෙයි. හරි දේ කතා කරන්න බයත් නැහැ. ඇත්ත කතා කරන්න බයත් නැහැ. මිනිස්සුන්ගේ දුක ගැන මුළු ලෝකෙම කියන්න බයත් නැහැ. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවට යන්න අපි සූදානම් වෙන්නේ.